විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ අද මතුවුණු විශේෂ තත්ත්වයක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන්න. අපි දන්නවා මැයි මාසේ 9 වෙනි දින මේ අරගල භූමියට ගෝල්ෆේස් පිටියට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ නිඳිත ප්‍රහාරය එල්ල කරපු වරදකරුවන්ව අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ සිදුුනේ නැහැ. ඊටමත් කල්මැරීමකින් තමයි ඒක සිද්ධ වුනේ. ඒ ක්‍රියාවට විරුද්ධව ජූනි මාසේ 9 වන දින මේ අරගල භූමියේ අරගල කරුවන් ඒකාබද්ධ තීරණයක් අරගෙන පොලිස් මූලස්ථානට ගිහිල්ලා ඒ පොලිස්පතිවරයා වෙත ඒ වෙච්ච අසාධාරණයේ පිළිබඳව දැනුම් දෙන්න උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ උද්ඝෝෂණ ව්‍යාපාරයට බැරියර් යොදලා ඒක වළක්වලා කඳුළු ගෑස් ගහලා විසිරුවා හරින්න කටයුතු කරේ පොලිසිය. ඒ කටයුතු කිරීමෙන් පසුව මාසයක් ගත වෙන්න මත්තෙන් පොලිසිය අධිකරණයට B22362 ඇලිරක් 22 කියන නඩුව ගොනු කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. වාර්තාවක් ඉදිරිපත් කළා මේ අරගලයට සම්බන්ධ සහෝදරයන් කීප දෙනෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය නියෝගයක් කර බවට දැක්වෙන විදිහේ ප්‍රකාශයක් මාධ්‍යවලට නිකුත් කරනවා. ඒතර අධිකරණය මේ අයව අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න වගේ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමත් එක්ක ඒ සහෝදරවරු 7 දෙනෙක් තීරණය කරනවා විශේෂයෙන්ම පොලිසියට ගිහිල්ලා ඒ පිළිබඳ කරුණු විමසන්න. ඒ විතරක් නෙවෙයි, මේකේ වැදගත්ම කාරණය තමයි අරගලයට සම්බන්ධුනේ මේ සහෝදරු 7 දෙනා විතරක් නෙවෙයි. ඒතර ඔවුන්ව විතරක් අරගෙන නම් කරලා අරගල කරුවන් විදිහට අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ අරගල භූමියේ දැඩි විරුද්ධත්වයක් මතු වුණා. ඒ අනුව ඊට සම්බන්ධ වූ අරගල කරුවෝ බොහෝ දෙනෙක් එක්ව පොලිසිය වෙත ගියා. මේ අය විතරක් නෙවෙයි, මේ අරගලයට අපිත් සම්බන්ධයි, අත්අඩංගුවට ගන්නවා, අපි සියලු දෙනාම අත්අඩංගුවට ගන්න කියලා. ඉන්න අනතුරුව පොලිසිය මොකද කරේ? පොලිසිය අර 7 දෙනා විතරක් අත්අඩංගුවට අරගෙන අධිකරණය ඉදිරිපත් කරා. එහිදී පැහැදිලිවම අධිකරණය වෙත පොදු දේපලවලට හානි කරා කියන වාර්තාවක් මේ පොලිසිය ඉදිරිපත් කරනවා. ඒතර මේ පොලිසිය ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි විවේචනයක් සහ මේක නිඳිත ක්‍රියාකලාපයක් කියන එක අපි පැහැදිලිව මතු කරන්න ඕනේ. පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කළා කියනවා මේ විරෝධතාවයේදී එක් විරෝධතා මාදිලියක් විදිහට අරගල කරුවෝ පාවිච්චි කරනවා. එම ස්ථානයේ අර පහුගිය කාලේ රටේ තියෙන තාප්ප පාට කරන්නේ. ඒ තාප්ප පාට කරන්නේ කවුරුත් නම් කරේ නැහැනේ පොදු දේපළ වලට හානි කරනවා කියලා. නමුත් මේ අරගල කරුවන් අරගල මාදිලියක් විදිහට එතන පාරේ යම් කිසි තමුන්ගේ අත් තියලා තීන්ත සහිත අත් තියලා යම් විරෝධයක් දැක්ුවා. ඒ විරෝධය නිසා ඒ පාරේ තීන්ත තැවරීම නිසා සිදු වූ හානිය 1,400,000 කියලා අධිකරණයට කරුණු වාර්තා කළා. ඒක පොදු දේපළ වලට හානියක් කිරීමක් කියලා වරදක් විදිහට නම් කළා. මේ සහෝදරවරු 7 දෙනාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කටයුතු කළා. ඒතර පැහැදිලිවම ඊළඟ එක පොලිසිය එදා පැහැදිලිවම මේ අරගල කරුවන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවකාශ තිබියදී අධිකරණ ඉදිරිපත් කරන්න නැතුව ප්‍රමාද කරලා විනිශ්චයකාරතුමාගේ නිවසට තමයි මේ අයව ඉදිරිපත් කරන්නේ. ඒ නීතිච්ච නියෝජනයක් වුන් දන්නවා. මේ අරගලයේ සම්බන්ධයෙන් නීතිච්චවරුන්ගේ දායකත්වය අධිකරණයේ නීතිච්චවරුන්ගෙන් පිරෙන එක වළක්වන්න ඔවුන් මේ අයව හවස් භාගයේදී අධිකරණ කටයුතු අවසන් වුණාට පසු වෙනකන් තියාගෙන ඉඳලා එම විනිශ්චයකාරතුමාගේ නිවස තමයි ඉදිරිපත් කරන්නේ. එහෙම කරලා එක පැත්තකින් බොරු චෝදනා නගලා එක පැත්තකින් ඔවුන් අධිකරණ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරලා මේ අයව රක්ෂිත බන්ධනාගාර කරනවා ජූනි මාසේ පළවෙනිදා දක්වා. පසුව අපි නඩු වාර්තාව අරගෙන අධ්‍යයනය කරද්දී ඉතාමත් පැහැදිලි වෙන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ සිදුවෙච්ච ක්‍රියාව පොදු දේපළ වලට හානියක් විදිහට සලකන්න බෑ. ඒක සම්බන්ධයෙන් නඩු පවරණ පවරන්න ඕනේ මහා මාර්ග පනත යටතේ. මහා මාර්ග පනත යටතේ නඩු පැවරුවා නම් පැහැදිලිව මේ සහෝදරවරුන්ට අප ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවැනි එක මේ පාරට සිදුවෙච්ච හානිය සිදු වුණ තැන කියලා නම් කරලා තියෙන එකක්. හැබැයි තක්සේරු කිරීමේදී පාරේ හානිය සඳහා තක්සේරුවට යොදාගත්ත තැන වෙන තැනක් විදිහට තමයි මේ වාර්තාවල සඳහන් කරලා තියෙන්නේ. ඒතර පැහැදිලිව පරස්පර විරෝධී වාර්තා. ඒ වගේම නීතිය නොහඳුනන නීතියට ගැළපෙන්නේ නැති චෝදනාවන් පැහැදිලිවම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් නගපු චෝදනාවන් තමයි තිබ්බේ. ඒතර මේ කාරණා දෙක නීතිඥවරු විසින් අද මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වුවා. පළවෙනි කාරණේ තමයි අසත්‍ය චෝදනා මත පොදු දේපළ චෝදනා ගොනු කිරීම. දෙවැනි එක තමයි ඒ වරද සිදු වුණා කියන ස්ථානය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වසන් කළා තියෙනවා.
එතකොට අපි අධිකරණයට ස්තුතිවන්ත වෙනවා මේ කරුණු සලකා බලලා අධිකරණය ඒ අරගල සහෝදරයන්ගේ අරගලේ සම්බන්ධයේ සහෝදරයන්ගේ හතර දෙනෙක් සඳහා ඇප ලබා දීමට කටයුතු කරනවා. නමුත් තව සහෝදරයන් 3 දෙනෙකුට ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකක්ද? ඒ ප්‍රතික්ෂේප කරන්න හේතුව තමයි ඒ සහෝදරයන් විශේෂයෙන්ම දෙදෙනෙක් ගත්තොත් ශිෂ්‍ය ව්‍යාපාරේ කටයුතු කරපු අය අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කනුකරු ලහිර වීරසේකර සහෝදරයා අන්තර් භික්ෂු බල මණ්ඩලයේ හිටපු රත්කරවේ ජිරතන හාමුදුරුවෝ මේ අය සම්බන්ධයෙන් සයිතම් අරගලයේ සිට අවුරුදු 5ක් 6ක් එහාට විවිධ අරගලවල ඔය වගේම බොරු බී වාර්තා ගොනු කළා අත්අඩංගුවට ගත්ත සිද්ධි තියෙනවා අධිකරණ නඩුපවරු. ඒ වගේම රකිදු සහෝදරයා ගත්තොත් මේ අරගලයට අදාරවම පෙර නඩුවක් තියෙනවා ඔහුට සම්බන්ධයෙන් තියෙන එකම නඩුව ඒ නඩුව. ඒ අනුව පොලිසිය කරුණු දක්වනවා මේ පෙර වැරදි පෙර අප මත ඉන්න නිසා මේ තිදෙනාටවත් අප ලබා දීම ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒතොර පැහැදිලිව පොලිසිය මීට පෙර කරන ලද බොරු බී වාර්තා වලින් අසත්‍ය බී වාර්තා වලින් භාෂණයේ ප්‍රකාශනයේ අයිති උල්ලංඝනය වෙන බී වාර්තා වලින් අධිකරණයට කරුණු වාර්තා කළා ඒක පාවිච්චි කළා අප ලබා දීමට විරුද්ධ වෙනවා. ඒ අනුව ඒ සහෝදරු තිදෙනාට අද අප ලබා දීමට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒතොර මේ தත්ත්වයේ මත විශේෂයෙන්ම අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න හේතුව තමයි මේ අරගලයේ ජීවගුණය මේ අරගලයේ තියෙන ආදරය මේ අරගලයේ සාමූහිකත්වය පෙන්වන ඓතිහාසික තීරණයක් ඒ සහෝදරු වද ගන්නවා. ඒ තමයි එකම කරුණක් වෙනුවෙන් බන්ධනාගාරගත වෙලා ඉන්නේ සහෝදරවරුන්ට පොලිසියේ බොරු බී වාර්තා මත සිදු වුණේ මර්ධනය නිසා සහෝදරයන් 3 දෙනෙකුට අප ලැබුණ නැති නිසා අනිත් සහෝදරවරු පැහැදිලිවම තීරණය කරනවා මීළඟ ජූලි මාස පළවෙනිදා දක්වා ඔවුන්ට අප ලැබුණා වුණත් ඒ අප අධිකරණයේ තැන්පත් නොකර අනිත් සහෝදරුත් එක්ක ඒ බන්ධනාගාරේ ඒ රක්ෂිත බන්ධනාගාරේ තවදුරටත් ඉන්න ඒ සහෝදරු තීරණය කරනවා. ඒතකොට මේක අරගල කරුවන්ගේ ජීවගුණය අරගල කරුවන්ගේ ආදරය වීරත්වය ප්‍රකට කරන තීරණයක්. අපි දන්නවා අපේ රටේ ගත්තොත් දැන් හිතන්නෝ ගෝල් ෆේස් එකට පහර දෙන්න තීන්දුව තීරණ ගත්තේ කවුද? මහින්ද රාජපක්ෂ, ජොන්සන් ප්‍රනාන්දු ඒ කීප දෙනා විසින් තීන්දුව තීරණ අරගෙන සාමූහිකව පිරිසක් පොළඹවනවා මේ අරගල භූමියට ගහන්න. අද ඒ පිරිසෙන් ගත්තත් පිරිසක් බන්ධනාගාරගත වෙලා තිබෙද්දී ජොන්සන් ප්‍රනාන්දු මොකද කරන්නේ? ජොන්සන් ප්‍රනාන්දු අධිකරණයට ගිහිල්ලා අභියාචන අධිකරණයට බොරු කරුණු දක්වලා බන්ධනාගාරගත වීම වළක්වා ගන්නවා. මහින්ද රාජපක්ෂ මේ වෙනකොටත් බන්ධනාගාරගත වෙන නිසා ඔහු සම්බන්ධ කිසිම ප්‍රකාශනයක්වත් ලබාගෙන නැහැ. ඒතුළු අපි ජනතාවට කියන්නේ මේ අරගලේ ආදරේ අරගලේ වීරත්වයයි. ඔබ කවුරු හරි තාමත් මේ පාලකයන් විශ්වාස කරනවා නම් ඔවුන්ගේ නිවටකමයි හඳුනගන්න. තමුන් අණ දීලා තමුන් උපදෙස් දීලා ආපු පිටසක් බන්ධනාගාරගත වෙද්දී හොරපාරෙන් බන්ධනාගාරයෙන් යන්න අධිකරණයට ඉදිරිපත් වීම වළක්වන්න ජොන්ස්ටන්ලා කටයුතු කරද්දී මේ අරගල භූමියේ ඉන්න සහෝදරු පිරිසක් තීරණය කරනවා තමුන්ගේ පිරිසකට අප නොලැබුණාම අනිත් අයත් අප නොදියා ඒ ඈත් එක්ක බන්ධනාගාරගත වෙලා ඉන්න. මේක තමයි ආදරේ අරගලේ කියන්නේ. මේක තමයි වීරත්වය කියන්නේ. එතකොට මේ අරගලේ නිර්මාණය කරන්න අපි උත්සාහ කරේ හැමදාම මේ අරගල කරුවන් උත්සාහ කරන්නේ ඒ බඳු වීරත්වයක් නිර්මාණය කරන්න. ඒ බඳු සහෝදරු නිර්මාණය කරන්න. ඒ අනුව අපි පැහැදිලිව කියනවා ඒ තීරණයත් එක්ක අපි අපේ රටේ ජනතාවට දැනුම් දෙන්නේ අපේ රටේ ඉන්න මේ අරගලයට ආශිර්වාද කරපු මේ අරගලය නිසාම අරගලයට පහර දීම නිසාම එළියේ ඉන්න අත්අඩංගුවටපත් වෙච්ච බන්ධනාගාරගත වෙච්ච අයට ඒ අයට අපි කියන්නේ මේ අරගලය ඒ විශ්වාසයේ හැදමින් ඉන්නවා අපේ රටේ මිනිසුන්ට අලුත් තත්වයක් ආත්මාර්ථයේ වෙනුවට පරාර්ථය තව කෙනෙක් වෙනුවෙන් තමුන්ගේ නිදහස සීමා කරගන්නා වූ ඒ පරාර්ථය එකම අරමුණක් වෙනුවෙන් සටන් කරා නම් ඒ අරමුණ වෙනුවෙන් ජීවිත උනත් දෙන්න පුළුවන් ඒ පරාර්ථය ප්‍රකට කරන අරගලයක් බවට මේකපත් වෙලා මේක වීරත්වයේ අරගලයක් බවට පත් වෙලා අත්අඩංගුවටපත් වෙන්න යනවා එක 200ක් විතර කවුද කැමති අපේ රටේ අත්අඩංගුවටපත් වෙන්න පොලිසියේ බන්දරගාරගත වෙන්න අපි දන්නවා පොලිසියට 200ක් විතර ගිහිලා කියනවා අපිවත් අත්අඩංගුවට ගන්න අපි අරගලේ හිටියා කියලා ඒක තමයි වීරත්වය කියන්නේ වීරත්වයේ අරගලේ බන්ධනාගාරගත වුණාට පස්සේ 3 දෙනෙකුට අප ලැබුණ නැති වුණාම අනිත් අයත් අප නොතියා බන්ධනාගාරේ රැඳී ඉන්නවා. ඒක තමයි පරාර්ථය. ඒක තමයි ආදරය. ඒ ආදරයේ වීරත්වය ප්‍රකට කරපු අරගලයක් මට මේක පත් වෙනින් තිබෙනවා. අපි දන්නවා විබල් වීරවංශ වගේ මේ ඌරු කොටුවේ ලගින මඩකරි මේ අරගලේ සම්බන්ධයෙන් එක එක ප්‍රකාශ කරනවා. මේ අරගලයට අහවල් පක්ෂ කියලා ලේබල් ගහන්න යනවා. නමුත් මේ සහෝදරරු ගත්තොත් විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ අරමුණු තියෙන සහෝදරරු. නමුත් අරගලේ නාමයෙන් ඔවුන් එකට බන්ධනාගාරයේ ඉන්න තීරණය කළා තියෙනවා. ඒ අය වෙනුවෙන් අරගලේ නාමයෙන් මේ අරගලේ ඉන්න එළියේ සහෝදරරු සියලු දෙනාම මේක ඔවුන්ගේ විතරක් වැඩක් නෙවෙයි අපේ වැඩක් කියලා හිතලා බන් පොලිසියට යනවා අත්අඩංගුවටපත් වෙන්න. මේක තමයි මේ අරගලේ සුවිශේෂත්වය. එතකොට අපි පැහැදිලිව කියනවා පොලිසියට
දැන් මේ පොලිසියේ ක්‍රියාකාරීත්වයේ පහුගිය සතියේ ඉඳන් වෙනස් වෙලා තියෙනවා. ඔවුන් මර්ධනයේ හස්තේ අපි වෙත යොමු කරනවා. මේ අරගල කරුවන් වෙත යොමු කරනවා. බොරු බී වාර්තා දානවා. අත්අඩංගුවට ගන්නවා. පහර දෙනවා. අපි කියන්න කැමති ඔය දේවල් වලින් මේ අරගල නතර කරන්න බෑ. ඔය පාලකයෝ යම් තීරණයක් කරන් තියෙනවා නම් ඒ පාලකයන්ගේ තීරණයට හිස නැව්වා කියලා. පොලිසියට මේ අරගල නතර කරන්න බෑ. මේ සහෝදරු මේ ප්‍රකට කරන්නේ වානේ පන්නරේ ලැබපු හැටි. අපි අපි අපේ තරුණ කාලය තුල අම්මා හරි වානේ පන්නරේ ලැබුව හැටි කුටි කියවලා තියෙනවා. ඒවා ඉන්න පාවෙල් වගේ චරිත අපි දැකලා තියෙනවා. තවදුරටත් ඒ චරිත ඉන්නේ පොත්වල නෙවෙයි. මේ අරගල භූමියේ ඉන්නේ. මේ අරගල භූමියේ ඉස්සරහා ගේට්ටු ඉඳන් ගත්තම තමුන්ගේ ජීවිතේ කැප කරලා පාවෙල් වගේ චරිත ඉන්නේ. ඒ වගේම මේ බන්ධනාගාර ගත වෙලා ඉන්න චරිතත් ඒ වගේ චරිත. තමුන්ගේ නිදහස ආදරය කියන ඒ දැම්මෙන් සීමා කරගන්න පවා ඔවුන් ශක්තිමත් ඔවුන් තුළ වීරත්වයක් තියෙනවා. ඉතින් මේ මර්ධනයේ විසින් බිහි කරන්නේ වීරයන් බව හිතට ගන්න ඒ සාමූහිකත්වය මේ අරගල භූමියේ තව දුරටත් තියෙනවා. මේ අරගල භූමියේ ඒ ආදරය වීරත්වය තව දුරටත් තියෙනවා. ඒක නිසා අපේ උත්තමාචාරය අපේ ආචාරය ඒ බන්ධනාගාරගත වෙලා ඉන්න අරගල කරුවන්ට ඒ සහෝදරයන් වෙත යොමු කරනවා. ඒ වගේම පළවෙනිදා සියලුම සහෝදරවරුන් සම්බන්ධයෙන් නැවත අපීල්ලීමක් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා ඉන්න ඒ සියලු සහෝදරවරුන් එක්ක අප ලැබුණු සහෝදරවරුත් එදාට අධිකරණ ඉදිරිපත් වෙනවා. ඔවුන් ඒකමතික අදහසක ඉන්නවා. ඒ සියලු සහෝදරවරු එක්ව තමයි කවදා හරි නැවත මේ අරගල භූමියට එන්නේ කියලා. ඒ සහෝදරුත් සමග මේ අරගල භූමියේ ඉන්න සියලුම සහෝදරවරු අත්වැල් බඳ ගන්න ගමන් අපි රටේ ඉන්න සියලුම ජනතාවට ආරාධනය කරනවා. ඔබ දැන් ක්‍රමානුකූලව ගමන් කරමින් ඉන්නේ මේ රනිල් වික්‍රමසිංහගේ බදු සමය අවසන් වෙමින් තියෙන කාලේ. මේ බදු සමය අවසන් වීමත් එක්ක නැවත වතාවක් ඔය කහ ඇඳගෙන ක්‍රිකට් මැච් බලන්න ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිත ඉඳන් කළු ඇඳගෙන නැවත පාරට එන්න ඔබට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී මේ අරගල භූමියේ සක්‍රීයයි. හැබැයි සක්‍රීය වෙලා තිබෙන්නේ වෙනද වගේ නිකම්ම නෙවෙයි. ඒ වීරත්වය, ඒ පරාර්ථයත් එක්ක තමයි මේ අරගල භූමිය සක්‍රීය වෙලා තියෙන්නේ. ඒ අරගල භූමියත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා අපි නිර්මාණය කරන්න උත්සාහ කරපු සමාජය සම්බන්ධයෙන් තමයි මේ අපි ආදර්ශයක් දෙමින් ඉන්නේ. අපි නිර්මාණය කරන්න හිතපු සමාජය තමයි ওই පරාර්ථයේ වපුරපු සමාජය. අනිත් මිනිසුන්ගේ නිදහස තමුන්ගේ නිදහස ලෙස සලකලා හිතන සමාජය. වීරත්වයෙන් පිරි සමාජය. ඒ සමාජයේ බිහි වෙන්න අපි අත්පොත් තබමින් තිබෙනවා මේ ස්ථානයේ. ඒකෙන් පන්නරේ ලැබලා මේ අරගලයට තව තවත් සම්බන්ධ වෙන්න, අරගලයට තව තවත් ආශිර්වාද කරන්න කියන ඉල්ලීම කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ජනතා අරගලයට ජය වේවා.